ආයි බොවා සුබ දවසක්. සාමාන්‍යයෙන් මැදපෙරදිග රටක දුක් විඳලා මාසයක් වැඩ කරලා පඩිය ගත්තන් පස්සේ ඕගොල්ලන්ට මුලින්ම මතක් වෙන්නේ කාවද? මට නම් මතක් වෙන්නේ අම්මයි තාත්තවයි. ඉතින් ඕගොල්ලන්ටත් ඕගොල්ලෝන්ගේ හිතේ ඉන්න කට්ටිය මතක් වෙනවා ඇති. ඉතින් මේ සල්ලි තියෙනවා. මේ මගේ පඩිය නෙමෙයි. බොරු කියලා වීඩියෝ දාන්න ඕනේ නැහැ. මේ මගේ පඩිය නෙමෙයි. මේ අපේ ගෙදර වැඩ කරන අක්කාගේ නංගි මේ වෙනකොට විදේශ රටක ඉන්නේ. මේ රටට ඇවිල්ලා මේ රටින් එයා වෙන රටකට ගිහිල්ලා ඉන්නේ. හැබැයි ඒ රටේ හිටියත් පඩිය හම්බෙනවා. ඉතින් මේ තියෙන යාගේ පඩිය. හරිද? මම මේක අද දාන්න යන්නේ බැංකුවට. හරි. මට මේ මගේ සල්ලි කියලා බොරුවට ෂෝ දාන්න ඕනේ නැහැ. ඉතින් මේ 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 රටේ නැතුව මෙයා මේ රටේ නෙමෙයි ඉන්නේ. එයා මේනකොට ඉස්පාඤ්ඤේ ඉන්නේ. ඒ වුණාට මෙයාට මේ ගෙදර අක්කට පඩිය දෙනවා. ඒ කියන්නේ එයාගේ ලංකාවට යවන්න කියලා ලංකාවේ account එකේදී මේ පඩිය දාන්න එයාගේ අම්මගේ නමට. හරිද? මේ ඉන්නේ මේ අතේ තියෙන සල්ලි එයා දාන්නෙත් එයාගේ අම්මගේ නමට. මේ තියෙන්නේ බැංකු කොළ. අපි යමු පරවානියා ගිහිල්ලා බලමු අද බැංකු rate එක කීයද කියලා. මේ වීඩියෝ එක කරන්න මතක් වුණේ මොකද දැන් මම දැක්කා TikTok එකේ වීඩියෝ එකක් දාලා තිනවා. ඒක එයාට මාස ඇහිලා මාස 9යි මාස 8ක පඩි හම්බෙලා නැහැ. නෑ sorry වැරදුනා. මම දැක්කා TikTok එකක් තිනවා. එයා ඇහිලා මාස 9යි එයාට මාස 8කම පඩි හම්බෙලා. ඒ වුණාට තාම ඊළඟ මාසේ පඩිය දවස් 17කින් හම්බෙලා නැහැ කියලා. එයා කාගෙන් හරි කරන්න ඕනේ මොකද්ද කියලා අහලා තිබුණා. මොකොත් කරන්න නැහැ. ඔය ඉන්න තැන පරිස්සමට ඉන්න. මොකද මාස 8ක පඩි හම්බුණා නම් මේ මාසේ පඩියත් මේ මිනිස්සුන්ට මොනවාරි ප්‍රශ්න ඇති. මේ මිනිස්සු ඔයගොල්ලෝ හිතන්නේවා මේ ලංකාවේ අපිට විතරයි ප්‍රශ්න තියෙන කියලා. නෑ මේ ගෙවල් වල ඉන්නකොට මේ ගෙවල් වල මිනිස්සුන්ටත් ගොඩක් ප්‍රශ්න තියෙනවා. සමහරක් වෙලාවට ඒගොල්ලොන්ගේ මුදල් හදල් එහා මෙහා කරනකොට ඉතින් පඩිය දවස් 10ක් 15ක් මාසයක් ප්‍රමාද වෙනවා. හැබැයි අපේ ගෙවල් වලට ප්‍රමාද වුණාත් අපිට කියන මේ මාසේ පඩිය පොඩ්ඩක් පරක් වෙනවා කියලා. ඉතින් ඕගොල්ලෝ බොරුවට මේ අතෙන්ට මෙතෙන්ට වීඩියෝ දාගෙන අරගයට මෙයාට කතා කරලා මට මේ පඩිය හම්බුන්නේ නැහැ. ඔන්න මාස 2 3ක් එක දිගට පඩිය හම්බෙන්නේ නැත්තම් ඔන්න TikTok එකටයි අරකටයි මේකටයි කාට හරි කතා කරලා මොකද්ද මං කරන්න ඕනේ කියලා උපදේශක් බලාපොරොත්තු වුණාට කමන්නේ. මේ ඔයාට දවස් 17කින් පඩිය හම්බුනේ නැහැ කියලා TikTok එකට දාන්න දෙයක් නෙමෙයි ඒක. ඉවසලා ඉන්න. මොකද දැන් ඔයා ඔය ගෙදරින් දැන් ඔයාට කියන්න පුළුවන් ආ උතන ඉන්න එපා වෙන තැනකට යන්න නැත්තම් කියයි ඒජෙන්සියට යන්න ඒක මේක කියයි. ඉතින් ඒ ඒජෙන්සියට ගියත් ඔයා උතනින් ඒජෙන්සියට ගියත් ඊට පස්සේ ඒ යන තැනින් ඊට පස්සේ ඊට වැඩිය හොඳ ගයක් හම්බෙන්නත් පුළුවන් ඊට වැඩිය අන්ත ගයක් හම්බෙන්නත් පුළුවන්. ඊට පස්සේ ආපහු එතන ඉඳලා ආයෙ අවුරුදු දෙකක් ඉන්න ඕන ලංකාවට යන්න. ඒ හින්දා මේ කරන කියන දෙයක් හැමෝගෙම උපදෙස් පැතුවට කමන්නේ අතෙන්ට මෙතෙන්ට වීඩියෝ දාලා ගොඩක් පරිස්සමින් ඈ අපි පරවානියට ගිහින් බලමු අද රේට් එක කීයද කියලා. ඉතින් පරවානියට ගිහිල්ලා ගෙදර ආවා. දැන් ඉස්සර වගේ නෙමෙයි ඉතින් මේ රටවල නීති රීතිත් එක්ක පාරවල් යනකොට තැන් තැන්වල වීඩියෝ කරන්න බෑනේ. ඕවා වීඩියෝ අන්තර්ජාලයට දාලා සමහරක් විට ඒව මොනවාරි ප්‍රශ්න આવුවොත්ින් දඩ මුදල් ලයි කරනවා. ඉතින් සල්ලි දැම්මා මේ දිනාර එකක් රුපියල් 1160යි අල් නාදගෙන් තමයි දැම්මේ. සල්ලි ටික දැම්මා. ඉතින් සල්ලි ටික දාලා මේ කඩේට ගියා බඩු ටිකක් ගන්න. හරිද? බඩු ටිකක් ගත්තා. ඔගලොන්ට ඕන නම් බඩු ටික තෙන්නන්න මොනවද ගත්තේ කියලා. මේ පොල් කිරි එකක් ගත්තා. හරිද? පොල් කිරි. එතකොට හවායන් කුකීස් ඉස්සෙල්ලා නම් 200 ගන්න. දැන් මේක 320ක් කියලා. එතකොට ලංකා සොයි තකටයක් ගත්තා. තවම මාල ගත්තේ. මාසයක් ජීවත් වෙන්න තියෙන්නේ අපි. දැන් ගොඩක් කට්ටිය කියනවානේ අපේ අතේ සල්ලි වලට තමයි ගහලා කන්නේ කියලා. ඉතින් අපිට කන්න ඕන જાති අපි ගහලා කන්න ඕනේ. මේ කරවිල ගත්තා. කරවිල
මේ තියෙන්නේ කරවිල හරිද එතකොට පංකු 245යි පංකු එතකොට තව මොනවද ගත්තේ මේ මොනවද මේ මම නම දන්නේ නම දන්න කෙනෙක් නම ලියාගෙන යන්න එයින් ගෙඩිය කොයි දාත්ත ඇදින එතකොට තව ආ මේ ඔය රොටියක් කැම පුච්චම් කන්න මෙහෙ තියෙනවනේ අර පොල් වේලපුවා ඉතින් මේකේ ගෑන් එතන තියෙනවා ග්‍රෑම් 420ක් වෙන්නේ පිලිස් 585යි අර මේ ජැමේ ඇතුලේ කඩවල වල නම් තියෙනවා පොඩි බැකට් එක රුපියල් පිලිස් 200 ගාලා එක එක පාඩු තව බඩු ගොඩක් ගෙනවා මේ ධාර වැටකොළු ඉතින් මේ පොඩ පොඩ තමයි ගෙනාවේ මොකද මායි අර ලංකාවේ අක්කයන් ඉන්නේ මකෝ අපි දෙන්නට මහ ගොඩක් ඕනේ නෑනේ ඒ හින්දා බලන්නකො යකඩ 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 නිමිති එතකොට බොන්චි බොන්චි ගේනවා වම්බට්ටු මේ බෝල බට් මේ ගිරියන් රසයි මේක ඈ මේ ගොඩක් රසයි වම්බට්ටු එතකොට ඉඳලා ඉතින් පළතුරු ජාතියු කන්න එපැයි මේ ලංකාවේ ඇපල් ගෙඩියක් රුපියල් 450 ඉලු ඉතින් මේ ගොඩක් ගිනවෙ නෑ ඒකත් ඇපල් ගෙඩි 4යි ගිනවෙ ඔය ඇපල් ගෙඩි 4ට ගිහිල්ලා තියෙනවා ඩිනර් බාගෙටත් අඩුයි පිරිස් 410යි මේ අඹ 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 ගෙඩියකුත් ගෙනාවා ඉතින් ඔක්කොම ඉතින් පොඩ පොඩ තමයි ගෙනාවේ මේ මේ රටවල ජීවත් වෙන කට්ටිය මේ විදියට තමයි බඩු මිල දී ගන්න. හරිද? ඔය ලංකාවේ වගේ ගිහිල්ලා කිලෝ ගණන් දෙන්නේ නැත. ඔය කොයි කවුරුණත් මෙහෙම තමයි මේ බඩු අරගන්නේ. ඉතින් කට්ටිය කිය යම්මෝ මූණමා කුණු ලෝභේ පේනනේ බිහලා තියෙන. බඩු චුට්ට චුට්ට තමයි කියලා කියන්නේ. නෑ මේ මේක මේ බඩු චුට්ට චුට්ට නෙමෙයි. මේක තමයි මේ සිස්ටම් එක. මොකද මේ ටික වරණන් පස්සේ ආයෙ ගිහිල්ලා ගන්න පුළුවන්. මොකද ගොඩක් ගෙනල්ලා මේ ගෙවල් වල තියා ගන්නත් බෑ. ඒ හින්දා තමයි. ඉතින් මේ ඔන්න මේ බඩු ඔක්කොටම කීයක් විතර ගියයි කියලා හිතනවාද? ඩිනාර් 6යි පිලිප්ස් 30යි. මේ ඔක්කොටම ඩිනාර් 6යි පිලිප්ස් 30යි ගියේ. ඉතින් බලන්න ගාන හදලා ඩිනාර් එකක් අද 1160යි මෙහෙත් බඩු ගණන් ලංකාවේ වගේ මෙහෙත් බඩු පට්ට ගණන් ඉතින් ඉතින් ඕක තමයි රට ජීවිතේ හරිද ලේසි නෑ ලංකාවේත් පට්ට වියදම් මෙහෙත් පට්ට වියදම් අන්තිම වශයෙන් එක දෙයක් කියන්න මට කට්ටිය මේ දවස්වල නිකන් අර කට්ටිය සෙට් වෙලා වගේ ගහනවා වගේ මට නිකන් තේරෙනවා අවුලක් නෑ මොකද මම මේ කුණු අනුන්ගේ කුණු දානවා කියලා මේකේ. එහෙම අනුන්ගේ කුණු දානවා කියලා හිතනවා නම් කරුණා කරලා වීඩියෝ බලන්න නැතුව යන්න. තව සමහරු කියලා තුනා කැමරා ඔන් කරගෙන ඔහේ කියවනවා කියලා. වැදගත් නැත්තම් කරුණා කරලා යන්න. අන්සබ් කරනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ. අන්සබ් කරලා යන්න. ආයි වීඩියෝ බලන්නත් එපා. මේ මගේ වීඩියෝ බලන එකම කෙනෙක් හරි ඉන්නවා මේකේ කැමැත්තෙන් බලන. අන්න ඒගොල්ලන්ට මම වීඩියෝ ගේනවා. ඒ හින්දා හැමෝටම කියනවා පරිස්සමෙන් එන්න මිනිස්සු කොහොමත් විශේෂයෙන්ම ලාංකිකයෝ කවුරු හරි පොඩ්ඩක් මොනවා හරි දෙයක් කරනවා නම් ඌට ගහන්න තමයි බලන්නේ අත දෙන්න නෙවෙයි. ඒ හින්දා හැමෝටම කියනවා සමාජය ගැන හරි විමසිල්ලෙන් ජීවත් වෙන්න පරිස්සමෙන් ඉන්න බුස්සරණයි හැමෝටම.